නව ජනාධිපතිවරයා තෝරාගත් කර ගැනීම සඳහා අද දිනේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුකූලව නාම යෝජනා කැඩෙව්වා. මේ නාම යෝජනා කැඩීමේදී නාම යෝජනා දෙකක් දැන් ඉදිරිපත් වෙලා තිබෙනවා. තුනක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ නාම යෝජනා තුන අතර විශේෂයෙන්ම සජබ ගත්ත මේ තීරණය පිළිබඳව සමහර අය කුමන ආකාරයට කල්පනා කරනවද කියන කාරණේ නිසා තමයි මේ පැහැදිලි කිරීම කරන්නට කල්පනා කරුවේ. විශේෂයෙන්ම රට මුණ දෙන දැවැන්තම අර්බුදකාරී තත්ත්වයක් තිබෙනවා. මේ වෙනකොට වෙනදා තිබෙන දේශපාලන පරිසරයවත් ආර්ථික පරිසරයවත් නෙවෙයි මේ රටේ තිබෙන්නේ. ඒ නිසාම දැවැන්ත අභියෝගයක් අපි ඉදිරියේ තිබෙනවා. ඒක තමයි නැවත වතාවක් රට ආර්ථික ස්ථාවරත්වයකට ගෙන එන එක. ඒ වගේම නැවත වතාවක් අපි දේශපාලන ස්ථාවරත්වයකට ගෙන එන එක. ඒ වගේම අපිට තිබෙනවා මහජනතාව පිළිගන්නා වූ පොදු තීන්දුවකට එළබෙන්නට මේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම හරහා. එහෙම නැත්නම් රට සම්සුන් වෙන්නේ නැහැ. රට ස්ථාවර වෙන්නේ නැහැ. ඒත් එක්කම අරගලයේ යෙදෙන කණ්ඩායම් වල ඒ විසඳුම් ඉදිරිපත් කරගන්නට නොහැකි තත්යකට පත් වීමෙන් රට යලි වතාවක් අස්ථාවර තත්යකට ගොඩනැගෙනවා. මේ නිසා සජබ නැත්නම් සමගි ජන සන්ධානයේ දීර්ඝව සාකච්ඡා කරලා අපි තීරණයකට එළඹුණා. ඒක තමයි මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය බලක්කන්න නම් ඒ විතරක් නෙවෙයි පොහොට්ටුවේ ජයග්‍රහණය බලක්කන්න නම් අපි යම් ආකාරයක සහයෝගයෙන් හා සම්මුතියෙන් මේ සඳහා ඉදිරිපත් වීම අත්‍යවශ්‍යයි කියලා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි මෙරටේ ආණ්ඩුව බාර ගැනීම සඳහා ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය තමයි මේ මොහොතේ යම් ආකාරයක එකඟතාවයක් අනිකුත් දේශපාලන පක්ෂ හා ඒ වගේම සංවිධාන සමග අපි ඇති කර ගැනීම කියන කාරණය දැඩි ලෙසම මන්ත්‍රීවරුන්ගේ බහුතරයක් අවධාරණය කරපු නිසා ඒ වගේම මෙරටේ ආගමික නායකයන් ඒ වගේම මෙරටේ විද්වතුන් ඒ වගේම නොයෙක් ආකාරයේ දේශපාලනයට සම්බන්ධ කණ්ඩායම් ආර්ථික විශේෂඥ ආදීන් ප්‍රකාශ කරපු ආකාරයට රටට සැබෑ වෙනසක් ගෙනා යුතුයි. ඒ වගේම ඒ වෙනස ඇති කරන්න නම් අපි යම් සම්මුතියකින් මෙරටේ ජනතා අපේක්ෂාව ඉටු කිරීම සඳහා කැපවීමක් කළ යුතුව තිබෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ සමගි සන්ධානයේ පැහැදිලි ලෙස තීරණයකට ආවා. මේ මොහොත ජනතාවගේ හදවතේ දැනට කියවෙන අරගලයේ ඒ පරමාර්ථ ඉටු කරන්න පුළුවන්. ඒ වගේම ජනතා අපේක්ෂාවන් ඉටු කළ හැකි පරිවර්තනයක් සඳහා අපි යම් කැපවීමක් කළ යුතුයි කියලා. ඒ නිසාම අපි අද උදෑසන නාම යෝජනා පත්‍ර භාර දීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහයෝගය ලබා දෙන්න තීරණය කරලා තිබෙනවා. ඒත් එක්කම ඩලස් අලහප්පෙරුම මහතා පොහොට්ටුවෙන් ඉවත් වෙලා ඔහු ස්වාධීන කණ්ඩායමක නායකයෙක් හැටියටයි පසුගිය දිනවල පෙනී සිටියේ. ඒ නිසා දැන් ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ ඒ කණ්ඩායමත් ඒ වගේම සමග ජන බලවේගයේ සමග එකතු වෙන කණ්ඩායම ඒ වගේම මධ්‍යස්ථව සිටින කණ්ඩායම් හා පක්ෂ මේ සියලු දෙනාගේ එකඟත්වයේ ඇතිව තමයි අපි මේ ජයග්‍රහණය ලබා ගැනීමේ මූලික ඉලක්කය යටුව අද දවසේ සජිත් ප්‍රේමදාස මැතිතුමා යෝජනා කළේ ඊළඟ ජනාධිපතිවරයා හැටියට ඩලස් අලහප්පෙරුම මහතා තෝරාපත් කරගත යුතුයි කියලා. ඒකේ අරමුණු කීපයක් තිබෙනවා. එකක් තමයි රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීම හරහා රටේ ජනතාව අපේක්ෂා කරන ඉලක්කයකට යන්න බෑ. ඒ වගේම අරගලයේ අපේක්ෂාවන් ඉටු කරන්න බෑ. ඒත් එක්කම රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුව නියෝජනය කරමින් යලි වතාවක් මේ තනතුර බාර ගැනීම හරහා රටේ ගොඩනැගෙන අස්ථාවරත්වය ගැන හිතලා තමයි අපි පළමුවෙනි තීරණය මේ ආකාරයෙන් ගත්තේ. දෙවනුව සමගි ජන බලවේගය මේ රට ගොඩ ගැනීම සඳහා නව දර්ශනයක් හා වැඩපිළිවෙලක් අපි තිබෙනවා. ඒ වගේම අපේ ආර්ථික වැඩපිළිවෙල, දේශපාලන වැඩපිළිවෙල අපි සකස් කරලා තිබුණේ. ඒ නිසා ඒ වැඩපිළිවෙල එලෙසම ක්‍රියාත්මක කිරීම සඳහා සම්පූර්ණ ආශිර්වාදයක් එකඟතාවයක් ඩලස් අලහප්පෙරුම් මහතා ප්‍රමුඛ ඒ කණ්ඩායම ලබා දීලා තිබෙනවා. තුන්වෙනුව අපි බලාපොරොත්තු වෙනවා කඩිනමින් කෙටි කාලීනව ක්‍රියාත්මක කරන දැවැන්ත වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න. විශේෂයෙන්ම දේශපාලන වැඩපිළිවෙල යටතේ වහාම රට බලාපොරොත්තු වන 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යලි බලාත්මක කිරීම ඒත් එක්කම ජනතාව අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන ගණනාව අපි ඉදිරිපත් කිරීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ඒ යෝජනා ක්‍රියාවට නැංවීම ඒ වගේම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඒත් එක්කම රට මුණ දෙන මේ දැවැන්තම අර්බුදකාරී තත්ත්වය ඉන්ධන ගෑස් විදුලිය ආහාර ඒ වගේම ඖෂධ මේ මූලික ප්‍රශ්න ටික විසඳන්න ගොවි ජනතාව ඉල්ලා සිටින ගොවි සහනසිත පොහොර ටික ලබා දෙන වැඩපිළිවෙලකට අපි තාම කඩිනමින් අවතීර්ණ වීම තමයි අපේ මූලිකම අරමුණ හා අපේක්ෂාව. එය කරන්න පුළුවන් වෙන කාටවත් නෙවෙයි ඩලස් අහප්පෙරුම සහ සජිත් ප්‍රේමදාස
සුසංයෝගයේ ඇතිවුණ පමණයි කියන කාරණය අපි දැඩි ලෙසම මේ ගැන අවධාරණය කළා. ඒ නිසා තමයි අපි මේ තීරණයට ආවේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දැන් පිටවලා තිබෙ පිටවන්නේ යන්නේ විශේෂයෙන්ම හෙට දවසේ පාර්ලිමේන්තුව මගින් නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මූලිකත්වයෙන් ඔහුගේ අග්‍රාමාත්‍ය ධූරය මූලික කරගෙන අපි අලුත් ආණ්ඩුවක් බිහි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ආණ්ඩුවේ මූලිකම කාර්යභාරය අපි දැන් පැහැදිලි කරලා තිබෙනවා, රටට කියලා තිබෙනවා. ඒ වගේම අරගලයේ අරමුණු ඉටු කරන්න අපි කැප වෙනවා. ඒ වගේම ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන්න අපි කැප වෙනවා. ඒ කාර්යය සඳහා නව ආණ්ඩුවක් හෙට දිනේ බිහි කරන්නයි අපේ බලාපොරොත්තුව. ඉතින් මම විශේෂයෙන්ම සියලු දෙනාගේම ඉල්ලා සිට කැමතියි. දැන් අලුතෙන් බිහි වෙන්නේ අලුත් ජනාධිපතිවරයෙක්, අලුත් අගමැතිවරයෙක් සහ අලුත් ආණ්ඩුවක්. ඒ නිසා මේ ආණ්ඩුව රටේ ජනතාවගේ මූලික අපේක්ෂාවන් පමණක් නෙවෙයි, පසුගිය මාස කිහිපය තුළ අරගලයේ යෙදිච්ච ඒ අරගල කරුවන්ගේ මූලික අරමුණු සහ අපේක්ෂාවන් ඉටු කරන්නත්, ඒ වගේම ඔවුන්ගේ දර්ශනය වෙනුවෙන් අපි වැඩ කටයුතු කරන්නත් කැප වෙන බව ආණ්ඩුව හැටියට, ඒ වගේම අලුත් ආණ්ඩුව වැඩ පිළිවෙලක් හැටියට ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරනවා කියන එක අපි රටට ප්‍රතිඥාවක් දෙන්න කැමතියි. බොහොම ස්තුතියි.